සාමාන්‍ය පෙළ විභාගයේ නිම කළ සැනින් නව යොවුන් වියේ පසුවුණු අය සිනමාවේ දොරගුළු හැරගන්නට තරම් වාසනාවන්තියක් බවට පත් වුණා. 1990 වසරේදී අය මුලින්ම සම්බන්ධ වෙන්නේ It's a Matter of Time චිත්‍රපටයටයි. ඊළඟට එළඹෙන වසරේ උසස් පෙළට පෙනී සිටීමට බලාපොරොත්තු ඇතිව ඇය රංගනයට එක් වී තිබුණා. එතැන් සිට ඇය ආගමන අහවර වුණේ සුවහසක් සෙනාගේ ජනප්‍රියත්වයේ කිරුළු දානියක් ලෙසයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි දක්ෂතාවයෙන් පරිපූර්ණ ජනප්‍රිය රංගන ශිල්පිනියක වුණු සංගීතා වීරරත්නයි. 1990 ඉඳලා මෙතෙක් ඇගේ ජීවිතයේ එක්තැන් වී තිබෙන රසික මතක ඇය අවදි කළේ මේ ලෙසින්. ඉතින් මුලින්ම මතක් කරන්නම් ඔබ තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේම videos ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට bell icon එක click කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් like කරලා යාළුවන්ටත් බලන්න share කරන්න. මම 1990 සිනමාවට ආවට මගේ චිත්‍රපටියක් මුලින්ම එළියට එන්නේ 1993 දී. මෙහෙම රංගන ශිල්පිනියක් ශ්‍රේෂ්ඨයට එනවා කියලා මුලින්ම මාව ප්‍රේක්ෂකයන් අතරට ගිය පත්තරෙන් සාමාන්‍ය පෙළ විභාගය ඉවර වුණු ගමන් තමයි මම රංගනයට එකතු වුණේ. 1991 ජූනි මාසේ ඉඳන් උසස් පෙළට පන්ති පටන් ගන්නවා කියලා තමයි මම රංගන කටයුතු පටන් ගත්තේ. ඒත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා මට කිව්වා මට ජූනි මාසේ වෙනකොට ආයෙත් ඉස්කෝලේ යන්න බැරි වෙයි කියලා. මට සාමාන්‍ය ප්‍රේක්ෂකයින්ට කලින් මුලින්ම ප්‍රතිචාර ලැබෙන්නේ ශ්‍රේෂ්ඨම අයගෙන්. මට ගාමිණී පොන්සේක මහත්තයා මුණ ගැහුණා. ඔහු මගේ රංගනය දැකලා තමයි නොමියන මිනිසුන් චිත්‍රපටයට මට ආරාධනා කළේ. එහි වැඩ කරද්දී වසන්ත ඔබේසේකරයන්ගේ මාරුතේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නත් මට ලැබුණා. ඊට පස්සේ ආනන්ද වික්‍රමසිංහ මට යසස චිත්‍රපටිය රඟපාන්න කතා කළා. ඒ චිත්‍රපටි දෙක කරන අතරේ එස්.ටී. ප්‍රේමරත්න සප්ත කන්‍යා චිත්‍රපටියේ රඟපාන්න මට කතා කළා. මම කළ වැඩගෙන ශ්‍රේෂ්ඨයයි තිබ්බ කතා බහ එක මට ඒ චිත්‍රපටිවල රඟපාන්න ලැබුණේ. ඒ නිසා මගේ රංගනයේ මුල්ම රසික මතක තියෙන්නේ ශ්‍රේෂ්ඨයේ අයත් එක්ක. ගාමිණී ෆොන්සේකා හෙළ සිනමාවේ සිටි දැවැන්ත රංගන පෞෂයක්. නොමියන මිනිසුන් චිත්‍රපටිය එළියට එන්නත් ප්‍රථම සංගීත හා හා පුරා කියලා රංගනය ගැන ඇගයුම් ප්‍රතිචාරයක් ලබාගන්නේ රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකාගෙන්. ඒ මතකය ගැන අවදි කළේ මෙන්න මේ විදියටයි. නොමියන මිනිසුන් චිත්‍රපටියේ පළමු දවසේ රූගත කිරීම් කරන්න තිබුණේ චිත්‍රපටියේ මැද දර්ශනයක්. මම ගැබිණි මවකගේ චරිතයක් කළේ. මට ඒ දර්ශනයට අවශ්‍ය රංගනය ගැන ගාමිණී ෆොන්සේකා මහත්තයා පැහැදිලි කළා. ඊට පස්සේ මිස්ටර් ෆොන්සේකා වටේ පිටේ අය සමග හිනාවෙවි කතා කරමින් සිටියා. මගේ චරිතය ගැන කියලා දීලා මිස්ටර් ෆොන්සේකා වෙනවද කියලා මට කේන්ති ගියා. ඒත් මට දර්ශනය හරියට කළා. දර්ශනය ඉවර කළා හවස පාටි එකක් තිබුණා. අපි හැමෝම පාටියකට ගියා. මිස්ටර් ෆොන්සේකා මගේ අම්මට සුබපතලා තිබුණා. එදා ඒ පාටිය තිබුණේ මම ඒ රංගනය කළ නිසා. චරිතයට කැප වෙලා මේ වයසෙන් මම පටන් ගත්ත ගමන හොඳයි කියලා මට සුබ පැතුවා. ඒක තමයි මට ලැබුණු පළවෙනි එකයුම. රංගනයට හමුවන පළමු ප්‍රතිචාරය ඒක. 1990 සිට රංගනයට සම්බන්ධ වුණත් ඇය රංගනයෙන් සම්බන්ධ වුණු සිනමා නිර්මාණයක් තිරගත වෙන්නේ 1993 දී. ඒ අසස් චිත්‍රපටිය. ඊට ප්‍රථම 1992 දී ගොළු හදවත ටෙලිනාට්‍යයෙන් අය ප්‍රේක්ෂකයන් අතරට විත් තිබුණා. 1993 දී තිරගත වුණු සප්ත කන්‍යා චිත්‍රපටයෙන් එම වසරදීම හොඳම නැගීන නිළියට හා දක්ෂතම නිළියට හිමි සම්මානය වෙනුවෙන් සංගීත නිර්දේශ වෙන්නේ ඇගේ රංගන ප්‍රතිභාව නිසායි. සංගීත වඩාත් ජනප්‍රිය වුණු සප්ත කන්‍යා චිත්‍රපටය රූගත කරන අවධියේ ඇගේ මතකයේ රැඳුණු සොඳුරු අපූරු රසික මතක ගොන්නක් තිබුණා. සප්ත කන්‍යා චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී අපි රූගත කිරීම් කරන තැන ඉඳන් මීටර 600ක විතර පිටින් කම ඇදලා තිබුණා. එතනින් එහා බොහෝ දෙනෙක් හිටගෙන අපේ රූගත කිරීම් දිහා බලාගෙන හිටියා. උන්මාද වූ ප්‍රේමාදරයේ ගීතය රූගත කරද්දී ඊළඟ දර්ශනය ගන්න කලින් මමයි කමලොයි එතන ඉඳගෙන ඉද්දී කමේ කඩාගෙන මිනිස්සු අපි ඉන්න තැනට දුවගෙන ඇවිල්ලා
සමහරු සටහන් පොත් දීලා කමල්ට දීලා අත්සන් ගත්තා. එතන හිටපු මන් ළඟටත් එයා ඇවිත් මොකක් දැක්කා ඔයාගේ නම කියලා අහලා මගෙනුත් අත්සන් ගත්තා. එතකොට කමල් මට hina වෙන්න ගත්තා. මහ ලොකු නමවත් දන්නේ නැති ස්ටාර් සමහර සටහන් පොත් අත්සන් කරනවා කියලා. මොකද ඒ වෙනකොට මිනිස්සු මාව දැනගෙන හිටියේ නැහැ. අවුරුදු 3-4ක් වැඩ කළාට පස්සේ තමයි මම රසිකයින් අතරට ගියේ. එදා නමවත් නොදැන රංගන ශිල්පිනියක් ලෙස රසිකයින්ට සමරු සටහන් ලබා දුන් සංගීතා. සප්තගන්නා චිත්‍රපටයෙන් අසීමිත රසිකාදරයට හිමිකාරිනියක බවට පත් වුණා. ජනයාට ප්‍රිය චරිතයක් බවට පත් වුණු මුල් යුගයේ ඇයට ලිපිවලින් ගලාගෙන රසික මනාපය ඇය මතක් කළා. 1994-1995 කාලේ ඉඳන් මට ලියුම් මිටි ගණන් එන්න පටන් ගත්තා. ඒ ලියුම් වලට පිළිතුරු ලියන්නම කෙනෙක් මම වැඩට ගත්තා. ඔය ලියුම් අතරේ ගොඩක් තිබුණේ ආදරය ප්‍රකාශ කළා සහ ආදරය ඉල්ලලා තිබුණ ලියුම්. එයාලගේ ෆොටෝ ලෙන්සු ඒ ලියුම් වල දාලා මට එවල තිබුණා. ඉතින් හරිම සුන්දරයි. ඒ මතක ඔය අතරේ මගෙන් මුදල් ඉල්ලනත් සමහර ලියුම් මෙව්වා. සංගීතයට ලැබුණු රසිකාදරය කොතෙක් දෙයක් ඇතැම් අවස්ථාවල ඇයට රසිකාදරයෙන්ම බැටකන්නට සිදු වුණ අවස්ථා එමටයි. මට ආදරය කළ රසිකයෙක් ඒ කාලේ පානදුරේ පොලිසිය පැමිණිල්ලක් දාලා තිබුණා. මම යාව බඳිනව කියලා පොරොන්දු දුන්නත් දැන් මම ගෙදරින් එළියට එන්නේ නෑ කියලා මං එයාට දුන්න පොරොන්දුව කඩ කළා කියලා තමයි ඔහු පැමිණිල්ල දාලා තිබුණේ. ඒ ඔහු මනසින් හිතාගෙන මම ඔහුට කැමැත්ත දීලා තියෙන්නේ කියලා. පස්සේ පොලිසිය සැබෑ තත්ත්වය තේරුම් ගත්තා. තවත් පුද්ගලයෙක් ඒ කාලේ අපේ ගෙදර ඉස්සරහ ඉඳගෙන මම යාව එළියට දාලා කියලා රෑ එකට දෙකට අරිඩොන් කියන රතිඤ්ඤපත්තු කරන්න ගත්තා. මම යාව කසාද බැඳලා ඉන්නේ. ඒ දැන් මම යාව ගෙදරින් එළියට දාලාය. එයාව ගේ ඇතුළට ගන්න කියලා තමයි ඔහු කියන්න ගත්තේ. ඇත්තටම මේ වගේ දරුණු ආදරයක් ඔවුන්ගෙන් මට ලැබුණේ. ඔය දේවල් නිසා මං ගොඩක් බය වුණා. ඔය වගේ රසික ප්‍රතිචාර තරුණ කාලේ එක සීමාවකදී ලැබුණේ. මගේ තාත්තා මට ඒ ප්‍රතිචාර වදයක් විදියට හිතන්න නොදී ඒ රසිකයෝ දිහා බලන්න ඕන විදිය කියලා දුන්නා. ඒ දේවල් වලට මූණ දෙන්න කියලා දුන්නා. ඒක ඇතමුන් තේරුම් නොගෙන මාත් එක්ක තර්ක කරන්නත් ඇවිත් තියෙනවා. මුල්ලුගේ සංගීතාට ඇලුම් කළා අතර විවිධ වයස් සීමාවල රසික රසිකාවයන් හිටියා. ඔවුන් හා බැඳුණු අපූරු මතකයන් ඇහිසී කළා. මට ගොඩක් සංජය, ෂෙහාන්, ෂර්ලි කියලා ගොඩක් රසිකයින් හිටියා. ඔවුන් පසු කාලීනව මගේ මිත්‍රයන් වුණා. ෂෙහාන් මට පුදුම විදියට ආදරය කළ චරිතයක්. එතකොට එයාගේ වයස අවුරුදු 12ක් වගේ. ඒ කාලේ මම ලක්ස් වෙළඳ දැන්වීමේ සිටියා. ඉතින් ෂෙහාන් කහලක්ස් නැතිව ඇඟ සෝතන්නේ නෑලු. දවසක් එයාගේ තාත්තා මට කතා කරලා කිව්වා ෂෙහාන්ගේ 12 වෙනි උපන්දිනයට පුදුම කිරීමක් කරන්න එන්න පුළුවන්ද කියලා. මං එදා ඔහුගේ උපන්දින පාටියට ගියාම ඒ දරුවා ෂොක් වෙලා වගේ හිටියා. අදටත් මම ඔහුව යාළුවෙක් විදිහට ආශ්‍රය කරනවා. ෂර්ලි කියන්නේ මට ආදරය කළ ලොකු රසිකයෙක්. ඔහු අදටත් මට කතා කරනවා. සංජයත් එහෙමයි. අවුරුදු 27කට විතර එහා හඳුනාගත දිනේෂ්, සුරේෂ් කියලා යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉස්සර එයාලගේ අම්මා එයාලව අපේ ගෙදර එකගෙන එනවා. මට සතුටට තියෙන්නේ අවුරුදු 35කට විතර උඩදී හිටපු මගේ රසිකයෝ දැන් මගේ යාළුව වෙලා ඉන්න එක. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ වගේම මගේ පිරිමි යාළුවෝ 6 දෙනෙක් විතර ඉන්නවා. කවුරු හරි එයාලගේ නමින් නෙවෙයි සංගීත කියන මගේ නමින් එයාලට කතා කළොත් තමයි එයාලා කතා කරන්නේ. සමහර රසික රසිකාවියෝ ඔවුන්ගේ දරුවන්ට සංගීත කියන මගේ නම දාලා තිබුණා. ඒ මතක නම් මෙමටයි. සංගීත කලාශේෂ්ඨයට ආයුගේ ඇගේ විලාසිතා අනුකරණය කළ සංගීතමෙන් වන්න උත්සාහ කළ බොහෝ අය සිටියා. ඒ කාලේ මම අඳින පළඳින විදියට අඳින්න බොහෝ අය උත්සාහ කළා. මට මතකයි මම සප්තගන්නා චිත්‍රපටියේ ඇඳපු ඇඳුම විදියට ජැක්සන් ඇන්තනීගේ දුවට ඇඳුමක් විශේෂ අවස්ථාවක අඳින්න අය ආස හිතිලා ඉතින් ඒ ඩිසයින් එක කවුද කළේ කියලා ජැක්සන් මගෙන් අහගෙන ගියා. ඒ වගේ බොහෝ දෙනෙක් මගේ විලාසිතාවලට ඇලුම් කළා. සංගීත වසර 30කට ආසන්න කාලයක් රැඳී සිටින්නේ අය ශේෂ්ඨය තුළ කළ නිර්මාණ නිසා. මම තෝර බේරගෙන හැම දෙයක්ම කළේ. මට ඒ නිසා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා.
මම අන්තිමට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් කළේ 2011දී. ඒ දොන් චිත්‍රපටියේ. නමුත් ඊට පස්සේ මම විවිධ නිර්මාණවල ගරු චරිත රඟපෑවා. ආසන්න කාල සීමාවේ ගරුසර්ප චිත්‍රපටියේ මම රංගනයට එකතු වුණා. මම ටෙලි නාට්‍යවලට ගොඩක් සම්බන්ධ වෙලා නැහැ. නමුත් අදත් මට රසික රසිකාවියන්ගේ ආදරය ආකර්ෂණය තියෙනවා. ඇත්තටම ඒ වගේ ආදරයක් ආකර්ෂණයක් ලැබීම වාසනාවක්. මම කරපු නිර්මාණවලින් ඕන් මාව මතක තියාගෙන ඉන්න එක ඇත්තටම වටිනවා. අපි මේ තැනට පහසු වෙන්නාවේ නැහැ. ක්ෂේත්‍රයේ විශ්වාසය දිනාගෙන රසික ආකර්ෂණයක් තියාගෙන මම ආපු ගමන ගැන මට සතුටුයි. සංගීත පසුගිය කාලවකවානුවේදී නිර්මාණ බොහෝමයක දැක ගන්නට නොලැබුණේ අය මවක් ලෙස සිය වගකීම් ඉටු කළ යුතු නිසායි. මම ආසයි වැඩ කරන්න. මට ඉන්නේ ගෑනු දරුවෙක්. ඉතින් මම ඇයට හොඳ දේවල් කියලා දෙන්න ඕනි. මුල් අවුරුදු 6 දරුවෙගේ මනසට ලබා දෙන දේවල් ඔවුන්ට ලබා දෙන රැකවරණය හරිම වැදගත්. දුව පුංචි කාලේ මම ලොකුවට කාර්යබහුලුනේ නැහැ. නමුත් දැන් දුවට අවුරුදු 10යි. මට ආයේ රංගනයට හිත යොමු කරන්න පුළුවන්. ටෙලි නාට්‍යයකට උනත් හොඳ යමකට සම්බන්ධ වෙන්න මගේ අදහසක් තියෙනවා. සංගීත රංගනයේ හොඳ නිමැවුම් වලින් ඔබට දැක ගන්න ලැබේවි. ඇයට එදා මෙන් අද දක්වා ආදරය කළ රසිකයින් ඇයට හෙටටත් ඒ නිර්මාණ නිසාම ඇගේ රංගනයට ප්‍රතිභාව නිසාම ඇගේ ආකර්ෂණීය බව නිසාම බොහෝ කල් ඇයට ආදරය කළාවි. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.